Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa E Bhagyavattu Arahato ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුද්දජානන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්ස. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. අපගේ ශාස්ත්‍ර වූ භාග්‍යවත් බුද්දජානන් වහන්සේ මේ ලෝකයට දායාද කළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගොනු කරවන සුන්දර නිවනට පමුණුවන සුන්දර නිවන් මග ගැන සුන්දර නිවන් මග සම්පූර්ණ කරවන මේ සතර සතිපට්ඨානය ගැනයි අපි දිගින් දිගට කතා බස් කළේ මේ දිනවල කාලයක් පුරාවට අපි අනනුස්සත වර්ගයේ සූත්‍ර දේශනා කතා කළා අද දවසේ අපට අවස්ථාව ලැබෙනවා මේ සතිපට්ඨාන සංයුත්තයට අයිති ස්වාමීන් වහන්සේ අවසාන සූත්‍ර දේශනා දෙක මේ අනුනුස්සත වර්ගයට ඇති අවසාන සූත්‍ර දේශනා දෙක ඒ තමයි භාවනා සූත්‍රයත් විභංග සූත්‍රයත් ගැන කතා කරන්නට භාවනා සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානයමයි භාගතුන් වහන්සේ වදාළ චතුන්නම් භික්කවේ සතිපට්ඨානම් භාවනං දේසිස්සාමි කියලා සතර සතිපට්ඨාන භාවනාව දේශනා කරන්නම් කියලා තන්සුනාත ඒ හොඳට අහන්න කතමාච බික්කවේ චතුර්ණ සතිපට්ඨානම් භාවනා කියලා සතර සතිපට්ඨාන භාවනාව කුමක්ද කියලා වෙනස් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපි හැමදාමත් කතා කළ මේ සතර සතිපට්ඨානෙම නැවත දේශනා කළා. ඒ කියන්නේ කායනුපස්සනාව ගැනත් වේදනානුපස්සනාව ගැනත් චිත්තානුපස්සනාව ගැනත් ධම්මානුපස්සනාව ගැන දේශනා කළා ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන ඒවදන් කැටි කරලා ඊළඟටයි පින්න ස්වාමීන් වහන්සේ මේ විස්තර සහිත දේශනාව අපට මුණ ගැහෙන්නේ විභංග සූත්‍රයේ. ඉතින් අපි විශේෂයෙන් මේ විස්තර දැනගන්න කැමති පින්න ස්වාමීන් වහන්සේගෙන් මේ විභංග සූත්‍රයේ ඇතුළත් වෙන විභංග කියලා කියන්නේ පින්න ස්වාමීන් වහන්සේ බෙදා දක්වනවා බෙදලා බෙදලා පෙන්වනවා. එතකොට මේ විභංග සූත්‍රයේදී මේ සතිපට්ඨානය ගැන කියවෙනවා සතිපට්ඨාන භාවනාව ගැන කියවෙනවා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ගැන කියවෙනවා. ඉතින් ඒ නිසා මේ එකක් එකක් ගානේ වෙන්වෙන් වශයෙන් පින්වත් ස්වාමින් වහන්සේගෙන් අපි දැනගමු. පින්වත් ස්වාමින් වහන්සේ මුලින්ම මේ සතිපට්ඨානය කියන දේ මේ විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නේ අපි මේ දක්වා දැනගත් ආකාරයටමද? එහෙමයි පෙන්න ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ මුලින්ම පහදා දෙන මේ සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ මේ භාවනා සූත්‍රයේදී දේශනා කරපු ආකාරයටම බුදුරජාණන් වහන්සේ පහදා දෙන්නේ කතමංච භික්කවේ සතිපට්ඨාන. එහෙමයි. මොකද්ද මහණෙනි සතිපට්ඨානේ කියන්නේ කියලා? ඉද භික්කවේ භික්කු කායේ කායාන පස්සී විහෙරති යාතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකී අභිජ්ජා දෝමනස්ස වේදනාසු වේදනානු පස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකී අභිජ්ජා දෝමනස්ස චිත්තේ චිත්තානු පස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකී අභිජ්ජා දෝමනස්ස ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස කෙලෙස් තවන වීරියෙන් යුක්තව කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව ඒ වගේම සිහියෙන් යුක්තව ආතාපි සම්පජානෝ සතිමා කියන ඊ ගුණධර්ම තුනෙන් යුක්තව විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස අභිජ්ජාව දුම්නස දුරු කරමින් කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ කියන
මේ සතර සතිපට්ඨානේ සිහිය පිහිටුවීම තමයි සතිපට්ඨානේ හැටියට බුදුරජාණන් වහන්සේ මුලින්ම කතමංච භික්කවේ සතිපට්ඨානං කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කොට දේශනා කරන්නේ. එතකොට අපගේ භාග්‍යතුන් වහන්සේ මහා සතිපට්ඨාන දේශනා මුලුල්ලෙහිම විග්‍රහ කොට දේශනා කරන්නේ මෙන්න මේ සතර සතිපට්ඨාන සතර සතිපට්ඨානේ ගැනයි. එහෙමයි. මේ විදිහට මේ අකුලවලා දේශනා කරන්නා වූ සතර සතිපට්ඨානේ පිළිබඳවයි. ඉදං උච්චති භික්කවේ සතිපට්ඨානං කියලා බුදුරජාණන් වහන්සේ අවසානයටත් මෙහිදී දේශනා කරනවා පින්වත් ස්වාමීන් වහන්ස. එහෙමයි ස්වාමීන් වහන්ස. විභංග සූත්‍රවලදී අපිට ගොඩක් වෙලාවට මුණ ගැහෙනවා මේ බුදුරජාණන් වහන්සේ එකට තියෙන දේවල් බෙදලා පෙන්වනවා. දැන් මේ දේශනාවෙත් මේ දැන් සතිපට්ඨානය මූලිකව සතිපට්ඨාන භාවනාව සතිපට්ඨානේ ওই විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින ස්වාමීන් වහන්සේ අපට පහදලා දුන්නා. ඊළඟට මේ දේශනාවේදී මුණ ගැහෙන්නේ සතිපට්ඨාන භාවනාව ගැන. එතකොට සතිපට්ඨාන භාවනාව කියනකින් අපට අර්ථයක් හිතට අදහසක් කියන්නේ සතිපට්ඨානේ වැඩිම වගේ අර්ථයක්. ඒක ඒ විදිහටද ස්වාමීන් වහන්සේ? එතකොට ඒක කොහොමද කියලා මේ අපිට තෝරලා දෙන්න. අපිට බුදුරජාණන් වහන්සේ මේ එක විස්තර කරන ආකාරයෙන් ඒක පැහැදිලි කරගන්න පුළුවන් පින ස්වාමීන් වහන්සේ තවදුරටත්. කතමාච භික්කවේ සතිපට්ඨාන භාවනා කියලා බුදුරජාණන් වහන්සේ ගැන විග්‍රහ කරනවා. ඉද භික්කවේ භික්ඛු සමුදේ ධම්මානුපස්සී කායස්මින් විහෙරති. භික්ෂුව මේ කය ගැන සමුදේ ධම්මානුපස්සී, ඒ කියන්නේ මේ කයෙහි හටගන්න ස්වභාවයේ දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරනවා. කයෙහි හට ගැනීම දකිමින් වාසය කරනවා. ඒ සඳහාත් දැන් කයෙහි හටගන්න ස්වභාවය දකිමින් වාසය කරන්න ආතාපි, අර කයානුපස්සනාව වඩන්න අවශ්‍ය කෙලෙසුන් තවන වීරිය, ඒ වගේම කෙලෙස් ප්‍රහාණය කරන නුවණ, සම්පජාන සතිම සිහිය කියන මෙන්න මේ ගුණ තුන අවශ්‍යයි. මේ ගුණ ධර්ම තුන අවශ්‍යයි. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස, ඒ වගේම අභිජ්ජාව දෝමනස දුරු කරමින් තමයි ඒ කයෙහි සමුදේ දකිමින් හට ගැනීම දකිමින් වාසය කරන්නේ. කයෙහි සමුදේ හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ අපිට ඉස්සරහට සමුදේ සූත්‍රයේ මොන ගැහෙනවා. එහෙමයි. කයෙහි සමුදේ හැටියට බුදුරජාණන් වහන්සේ ආහාර සමුදේ, කය සමුදේ. මේ ආහාර හට ගැනීමෙන් තමයි මේ කය හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. මේ ආහාර නිසා තමයි මේ කබලින්කාර ආහාරය, ඕලාරික සුකුම කියන කබලින්කාර ආහාරය අපි මේ ගන්න නිසා මේ කය පවතිනවා. ඔව්, පවතිනවා. ඊට අමතරව තව විඥාන ආහාරය, ඊට පස්සේ පස්ස ආහාර, ස්පර්ශ ආහාරය මේ කය පවතින හේතු වෙනවා. ඊට පස්සේ මනෝ සංචේතන ආහාරය කියන මේ ආහාර හතරක් මේ කය පවතින හේතු වෙනවා. මේ ආහාර නිසා ආහාර සමුදය, රූප සමුදය, මෙන්න මේ ආහාර ප්‍රත්‍යයෙන් කය හටගන්න ස්වභාවේ දකමින් කායානුපස්සනාවෙන් වාසය කරනවා. ඒතර සතිපට්ඨාන භාවනාවෙන් තමයි ඒ අපිට ඔව් ඒ විදිහට වාසය කිරීම තමයි සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අර ආතාපි සම්පජාන සතිමා විනීය ලෝකී අභිජ්ජා දෝමනස්සං කියන ඒ විදිහට වාසය කිරීම සමුදය විතරක් නෙමෙයි. ඊට පස්සේ වය ධම්මානුපස්සී කායස්මින් විහෙරති. නැතිවීම. ඔව්, වය දකිමින්. වය කියලා කියන්නේ වැය වීම, ඒ කියන්නේ නැතිවීම. ආහාර නිරෝධා මේ රූප නිරෝධු. මේ කය කියලා කියන්නේ රූපය. ආහාර නිරුද්ධ වීමෙන්, නැතිවීමෙන් ආහාර සමුදයෙන් හට ගන්නවා වගේම මේ කය ආහාර නැතුණහම නැති වෙලා යනවා, ෂය වෙලා යනවා. මේ ශරීරයට අපි ආහාර නොදී ඉන්න කෘස වෙලා යනවා. දැන් අපි අසනීපෙම වුණාම අපිට ආහාර ගන්න බැරි වුණාම බලන් ඉද්දි මේ ශරීරේ මේ නොයෙකුත් රෝග පීඩා හැදිලා මේ අස ගිලන් වුණාම පස්සේ අපිට පේනවා සමහර අය එකපාරම කෘෂ වෙලා යනවා. මේ ශරීරය එතකොට ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න එකත් ආහාර නැති වුණාම නැති වෙන ස්වභාවයත් අපිට යම් පමණකින් මේ මුල් කරගෙන මේ තේරුම් ගන්න පුළුවන්. තමන්ටත් ඒක අත්දකින්න පුළුවන් මේ ආහාර නැති වුණාම මේ ශරීරේ වැහැරලා යන ආකාරය. ඉතින් මෙන්න මේ විදිහට මේ ඒක භවනාව තුළනුත් මේ කායානුපස්සන ආනාපාන සති, ඒ වගේම ඉරියාපද සම්පජඤ්ඤ, ඊළඟට අසුභ භවනාව, ඊපස්සේ ධාතු මනසිකාර, ඒ වගේම නවසීවිතික කියන මේ කායානුපස්සන භවනාවන් හි වාසය කරද්දිත් හැම එකකම
සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා විස්තර කරනවානේ. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ භවනාව තුළ අපිට ඒ අසනීප වෙනකම්ම මේ කයක් වැහැරෙන්න අපේ සමුදේ මේ වය දකින්න බලයින් ඕනේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඊට කලින් මේ බුදුරජාන් වහන්සේ පටිගච්ඡේව මේ يعني කලින්ම මේ බුදුරජාන් වහන්සේ මේ වෙරවීරි කරන්න කියනවනේ මේ අවබෝධය ඇති කරගන්න කියනවනේ මේ ශ්‍රාවකයාට කලින්ම මේ විදිහට කයෙහි මේ මේ විදිහට නැතිවීම ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවය දකමින් කායස්මින් විහෙරති ආතාපි කෙලස් තවන වීරියෙන් කෙලස් ප්‍රහාණය කර නොවනින් සතිමා සිහියෙන් යුතුව විනෙය ලෝකේ දුරු කරමින් අභිජ්ජහව දොම්නසත් දුරු කරමින් එයා කායානුපස්සනාවෙන් වාසය කරන ඊට පස්සේ සමුදේ වය දෙකම දකිමින් සමුදේ වය ධම්මානුපස්සීව සමුදේ වය ධම්මානුපස්සීව හට ගැනීමත් ආහාර ප්‍රත්‍යයෙන් මේ කය හට ගන්න ආකාරයත් වය ආහාර නිරෝධයෙන් නැති වී යන ආකාරයත් ඉස්සෙල්ලා වෙන්ගින් වශයෙන් හට ගැනීම දැක්කත් ඊපස්සේ නැතිවීම දැක්කා ඊපස්සේ හට ගැනීම නැතිවීම දෙකම දකිමින් වාසය කරනවා ඒ කියන්නේ ඉස්සරෝම මේ යා හට ගැනීම දකින්න ඊට පස්සේ නැතිවීම දකින්න ඊට පස්සේ හට ගැනීම නැතිවීම දෙකම එක තව දුරටත් එයාගේ සිහිය දියුණුම අවස්ථාවක් හට ගැනීමත් නැතිවීමත් දෙකම දකින්න පුළුවන් අවස්ථාවකට එයාගේ සිහිය තව දුරටත් සියුම්ව දියුණු කරගන්න අවස්ථාවක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන් සමුදේ වය කියන්නේ හට ගැනීමත් ආහාර ප්‍රත්‍යයෙන් මේ කය හට ගන්න ආකාරයත් ආහාර නිරෝධයෙන් නිරුද්ධ වී යන ආකාරයත් දකිමින් කායානුපස්සනාවෙන් ආතාපි සම්පජාන සතිමා කියන ඒ කෙලිස් තවන නුවණින් වීරියෙන් සිහියෙන් යුතුව අභිජ්ජහව දොම්නසත් දුරු කරමින් කායානුපස්සනාවෙන් වාසය කරනවා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවෙන් වාසය කිරීම සතිපට්ඨාන භාවනාව හැටියට දේශනා කරනවා එහෙමයි එතකොට ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන භාවනාව කියන එක කායනුපස්සනාව මුල් කරගෙන මේ විදිහට දේශනා කළා. එහෙම. එතකොට අපි තේරුම් ගත්තේ හට ගැනීම දැකීමත් සතිපට්ඨානයේ වැඩිමක්. එහෙම. වෙනසීම නැත්නම් නැති වී යම දැකීමත් සතිපට්ඨානයේ වැඩිමක්. එහෙම. හට ගැනීම නැතිවීම යන දෙකම ගැන අවධානයෙන් සිටීම ඒ සතිපට්ඨානයේ වැඩිම. ඒකයි පිළිබඳව. එහෙම. ඊතර පින්නස් ස්වාමීන් වහන්සේ ඉතර දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවේදී මේ කරුණ තමයි විස්තර වෙන්නේ. එහෙමයි. හැම අනුපස්සනාවකදීම මේ බුදුරජාන් වහන්සේ අවසානට දැන් ආනාපාන සති විග්‍රහ කරලත් අවසානට බුදුරජාන් වහන්සේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා විස්තර වෙනවා නේ වෙනස්. දීර්ඝ වශයෙන් විස්තරය. එහෙමයි. හැම චුද්දස කායනුපස්සනාව 14ක් වූ හැම කායනුපස්සනා භාවනාවකදීම මේ සමුදේ වය දකින විදිහ මේ සතිපට්ඨාන භාවනාව විස්තර වෙනවා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඒක විභංග කරලා විස්තර වශයෙන් බෙදා දක්වලා තමයි දේශනා කරලා තියෙන්නේ නේ. ඒක තමයි අර අපි පසුගිය වැඩසටහන දවසේ කතා කළා මෙහෙම තෝරගෙන යද්දි මේ හේතු නිසා හට අරගෙන පවතින කයක් තියෙනවා කියලා අත්දකිනවා නේද? එතකොට අර කය ගැන තියෙන ඡන්දේ නැති වෙනවා කය යථාභූත ඥානය හට අරගෙන. එතන මේ භාවනාව වැඩි වෙන එකෙන් ඒක සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒතොර පින්න ස්වාමීන් වහන්සේ ඒ සතිපට්ඨාන භාවනාව කය පිළිබඳව එහෙමයි. එහෙමනම් පින්න ස්වාමීන් වහන්සේ ඊළඟට අපිට අවස්ථාව ලැබෙන්නේ සතිපට්ඨාන භාවනාව විඳීම් පිළිබඳව භාගතුන් වහන්සේ වදාළා අයුරු පින්න ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට. එහෙමයි. වේදනාවන් පිළිබඳව සතිපට්ඨාන භාවනාව වඩන ආකාරය විස්තර වෙන්නේ සමුදේ ධම්මානුපස්සී වේදනාසු විහෙරති වේදනාවන්හි සමුදේ දකිමින් වේදනානුපස්සනාවෙන් වාසය කරනෝ කෙලෙසුන් තවන වීරියෙන් යුක්තව ආතාපි සම්පජානෝ කෙලෙසුන් ප්‍රහාණය කර නොවනින් කෙලෙස් ඒ වගේම සිහියෙන් මේ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං අභිජ්ජාව දොම්නසත් දුරු කරමින් එතකොට සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. එතකොට වේදනාවන්හි හට ගැනීම දකිමින් වාසය කරනවා. එතකොට සමුදේ සූත්‍රයේදී විස්තර වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වේදනාවන්හි හට ගැනීම හැටියට පස්ස සමුදයා වේදනා සමුදේ.
ස්පර්ශය හට ගැනීමෙන් තමයි වේදනාව හටගන්නේ කියලා. කය හටගන්නේ ආහාර වලින් කියලා කියනවා. ආහාර සමුදය මේ රූප සමුදය. වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය. එතකොට මෙයා මේ ශ්‍රාවකයා මේ සමුදය දකිමින් වාසය කරනවා කියලා කියන්නේ වේදනාවන්ගේ මේ වේදනාව ස්පර්ශපත්තියෙන් හටගන්නවා කියලා මේ දැක්මින් වාසය කරනවා. එතකොට සැප වේදනාවත් ස්පර්ශපත්තියෙන් හටගන්නවා කියලා දකිමින් වාසය කරනවා. දුක් වේදනාවත් ස්පර්ශපත්තියෙන් හටගන්නවා කියලා දකිමින් වාසය කරනවා. සැප දුක් රහිත වේදනාවත් ස්පර්ශපත්තියෙන් හටගන්නවා කියලා දකිමින් වාසය කරනවා. සාමිස වේදනාව, සාමිස සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව, නිරාමිස සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව මේ සියලු වේදනා ස්පර්ශයෙන් හටගන්නවා කියලා දකිමින් වාසය කරනවා. ඒක සතිපට්ඨාන භාවනාව වේදනානුපස්සනාව සම්බන්ධයෙන්. එහෙමයි. එහෙමයි. ඒ විදිහටම වය දකිමින් වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදේ විදිහටම වය يعني සමුදෝ නැතිවීම. ඔව් යමක් හටගන්නවද හේතුන්ගෙන් ඒ විදිහ ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ වය දකින්නේ මේ ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් මේ වේදනාව නිරුද්ධ වී යනවා කියන ස්වභාවය දකිමින් වාසය කරනවා. සැප වේදනාවත් ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වේ යනවා. දුක් වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වේ යනවා. දුක් මේ අදුක්කම සුඛ වේදනාවත් උපේක්ෂා වේදනාවත් ස්පර්ශ නිරුද්ධ වී යාමෙන් නිරුද්ධ වී යනවා කියන දැක්මෙන් මේ සිහි වාසය කරනවා. ඒ වේදනානුපස්සීව කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් තවන වීරිය සිහින් යුක්තව වේදනානුපස්සනාවෙන් මේ විදිහට වාසය කරනවා. ඒ ඊට පස්සේ හට ගැනීමත් නැතිවීමත් දෙකම දකිමින් වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. අන්න ඒක සතිපට්ඨාන භාවනාව. ඒ විදිහට සමුදේ වය දකිමින් වාසය කිරීම. ඇත්තටම අවධානයෙන් ඉඳී මේ තේරුම් ගන්න ලැබෙනවා. අනිත්‍ය ස්වභාවය ඇත්තටම දකිමින් වාසය කිරීම තමයි මෙතනදී බුදුරජාන් වහන්සේ මේ ස්පර්ශයෙන් හටගන්න ස්පර්ශ නැතිවීම නැති වෙ යනවා කියන අනිත්‍ය දකිමින් වාසය කිරීම තමයි සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ. එහෙනම් ඒතරද ඒ විදිහට ඒ තමන්ගේ ජීවිතය තුළ ඒ සිද්ධ වෙන ඒ වේදනාවන් ගැන අවධානයෙන් ඉද්දි මේ ඒ දැන් ධර්ම සිහිය පිහිටපු කෙනාට ඒ ඔස්සේ වේදනාවට ඇලිලා ඇලෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවානේ. එහෙම ගැටෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. අවිජ්ජා දොම්නසට ලක් නොවන්නට වේදනාව තේරුම් ගන්නට වේදනාවක් පවතින්නේ කියලා තේරුම් ගන්න උපකාර වෙනවා මේ තමායේ සලකන ජීවිතේ මේ සිද්ධ වෙන සිදුවීම් දාමය. එහෙම වේදනාවන් හටගද්දී ඒ ඊතර වේදනාව අරබයා දැන් භාගතුන් වහන්සේ වදාළ මේ සතිපට්ඨානය නොයසූ කෙනෙක් වේදනාවත් එක්ක පැටලලා යන්න පුළුවන්. සැප වේදනාවට ඇලෙන්න පුළුවන්. දුක් වේදනාවට ගැටෙන්න පුළුවන්. ඒ ඔස්සේ යාට භවයක් හැදෙනවා. සතර සතිපට්ඨානෙට ආපු කෙනාට පින ස්වාමීන් වහන්සේ එතකොට මේ සතිපට්ඨාන භාවනාවක් නේ වඩන්නේ එතකොට. මේ භාවනාව වැඩි වීම තුළ දැන් අපි කලින් දේශනාවක මට මතකයි අපි බොහෝ කාලයකට කලින් ඇහුව මේ සම්මා දුක්ඛක්ඛේ ගාමි කියලා. يعني හරි විදියට දුක ක්ෂය කරනවා කියලා මේ සතර සතිපට්ඨානේ නේද? එහෙම. එතන මේ විදියට මේ අවධානය සිටීම තුළ කෙනෙක්ගේ ජීවිතයට එන දුක ගෙවි ගිවි යනවා හරියට අවධානයෙන් හිටියොත්. එහෙම. කය ගැන විඳීම් ගැන ඒ විදිහටම පින්න ස්වාමීන් වහන්සේ සිතුවිලි ගැනත් එහෙම. එහෙම චිත්තානුපස්සනාවෙන් වාසය කිරීම ගැනත් එයා චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා සිතෙහි හට ගැනීම දකිමි. සමුදේ ධම්මානුපස්සී මේ චිත්තස්මින් විහෙරති. එයා සමුදේ දකිමින් සිතෙහි හට ගැනීම දකිමින් චිත්තානුපස්සනාවෙන් වාසය කරනවා. සිත පිළිබඳව සිතෙහි හට ගැනීම හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ නාම රූප සමුදය මේ විඥාන සමුදය හැටියට විඥානයේ සිත හැටියට බුදුරජාන් වහන්සේ එකම දේශනා කළේ නාම රූප මේ සිත මනස විඥාන හැටියට බුදුරජාන් වහන්සේ එකක්මයි හඳුන්වා වදාළේ. එතකොට මේ විඥානයේ සිත චිත්ත සමුදය මේ නාම රූප සමුදය චිත්ත සමුදය. එතකොට නාම රූප නිසා මේ සිත හට ගන්නවා කියන දැක්මින් වාසය කරනවා. ඒ දැක්මින් සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. ඊට පස්සේ නාම රූප නිරෝධා නාම රූප නැතිවීමෙන් මේ සිත නිරුද්ධ වී යනවා. මේ සරාගී සිත, ඒ වගේම වීතරාගී සිත, ඊට පස්සේ සදෝසී සිත, ඒ වගේම වීත මෝහී සිත, පස්සේ සදෝසී සිත සමෝහි මේ ඊපස්සේ ද්වේෂින් තොර සිත, වීත දෝසී සිත,
ඒවා සංකිට්ඨ විකිට්ඨ සිත සෞත් මේ ඊට පස්සේ අනුත්තර සිත සෞත්තර සිත සමාහිත සිත අසමාහිත සිත මේ ආදී මේ 16 ආකාරයට විග්‍රහ වෙන සියලු සිත් නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්නවා නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන දැක්මින් සමුදේ ධම්මානුපස්සීව අමික හට ගැනීම දකිමින් වාසය කරන වය ධම්මානුපස්සීව චිත්තස්මින් විහෙරති වය දකිමින් වාසය කරන ඒ වගේම සමුදේ වය ධම්මානුපස්ස හට ගැනීම නාම රූප හට ගැනීමෙන් හට ගන්නවා නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියන දැක්මින් වාසය කරනවා ඒ විදිහට චිත්තානුපස්සනාවෙන් වාසය කිරීම විග්‍රහ වෙනවා ඒ වගේම භාවනාව ඔව් චිත්තානුපස්සනා භාවනාව ඒ වගේම ධම්මානුපස්සනාවත් අපිට විග්‍රහ කර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඊට කලින් මේ නාම රූප ගැන කියවුණා අපි මේ ඒක තෝරලා දෙමු මේ නාම රූප කියන දේ දැන් අපි ස්වාමීන් වහන්සේ විස්තර කළා මේ ආහාර වලින් කය හට ගන්නවා කියලා ඊට පස්සේ වේදනාවට හේතුව ස්පර්ශය කියලා අපි ඇහැව්වා ඒ වගේම මේ සිතට සිත හටගන්නේ චිත්තානුපස්සන විඥාණය හටගන්නා නාම රූප ප්‍රත්‍යයෙන් කියලා. නාම රූප කියන එක ගැනත් අපි ටිකක් වැඩි දුරට තෝරලා දුන්නොත් හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙනම් නාම රූප කියලා බුදුරජාණන් වහන්සේ එතනදී ඒ නාම රූප කියන ඒ කොටස් දෙක මේ වෙන වෙනම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. නාම කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. නාම කියලා කියන්නේ එතනදී මුලින්ම විග්‍රහ කරන්නේ රූප. රූප කියලා කියන්නේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූප. සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපත්. එහෙමයි. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු තෙයින් හටගත් රූපත්. ඊළඟට නාම හැටියට විස්තර කරන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. එහෙමයි. මෙන්න මේ වේදනා මේ නාමත් රූපත් යන දෙකටම තමයි නාම රූප කියලා විග්‍රහ කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තෙයින් හටගත් රූපත් ඊළඟට වේදනා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මත් නාම රූප හැටියට බුදුරජාන් වහන්සේ විග්‍රහ කරනවා. මෙන්න මේ නාම රූපයන්ගෙන් තමයි සිත පවතින්නේ විඥානේ හටගන්නේ කියලා අර චිත්තානුපස්සනාවේදී ශ්‍රාවකයා දකිමින් වාසය කරනවා. ඒතර උපදින සිත් වලට ඒ සිත් වල ප්‍රත්‍ය වෙන්නේ හටගන්නේ අර නාම රූප පැවැත්ම නේද? එහෙම. හොඳයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහට නම් අපි මේ විභංග සූත්‍රයේදී මේ දක්වා සතිපට්ඨාන භාවනාව ශ්‍රවණය කළා මේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වශයෙන්. ධම්මානුපස්සනා භාවනාව ගැනත් අපිට කෙටියෙන් නමුත් තෝරලා දෙන්න ලෙස ඉල්ලා සිටිමි. ඔව් ධම්මානුපස්සනාව බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ ධම්මානුපස්සනාව එයා වාසය කරන ශ්‍රාවකයා සමුදේ ධම්මානුපස්සී ධම්මේසු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස භික්ෂුව මේ ධර්මයන්හි හට ගැනීම දකිමින් වාසය කරනවා ධර්මයන්හි හට ගැනීම කියලා බුදුරජාන් වහන්සේ විස්තර කළේ කුමක්ද මානසිකාර සමුදය ධම්මානං සමුදය මේ මානසිකාර නිසා තමයි ධර්මයන්හි හට ගැනීම සිද්ධ වෙන්නේ ධර්මයන් කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ පංච නීවරණ පංච උපාදනස්කන්ධ මේ ධම්මානුපස්සනාවේ ආයතන ආදී මේ සෑම ධර්මයක් හටගන්නම මේ හේතු වෙන්නේ මානසිකාර මේ මානසිකාර ප්‍රත්‍යයෙන් මේ ධර්මයන් හටගන්නවා කියන මේ දැක්මින් වාසය කරනවා ඒ වගේම වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති ඒ වගේම මේ මානසිකාර නිරෝධේ මනසිකාර නිරෝධා ධම්මාන නිරෝධෝ මනසිකාර නිරුද්ධ වීමෙන් ධර්මයන් නිරුද්ධ වී යනවා මෙන්න මේ දැක්මින් වාසය කරනවා ඒ වගේම සමුදය වය ධම්මානුපස්සී ධම්මේසු විහෙරති සමුදය වය දෙකම දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා හට ගැනීමත් නැතිවීමත් මේ ධර්මයන්හි කියන මනසිකාර ප්‍රත්‍යයෙන් හට ගන්නවා මනසිකාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන දැක්මින් අවබෝධයෙන් ඒ දකිමින් යථා ස්වභාවයේ දකිමින් කෙලස් ප්‍රහාණය කරන තවන වීරිය සම්පජන්ණයෙන් කෙලසුන් ප්‍රහාණය කරන නුවණින් ඒ වගේම සිහියෙන් අවිජ්ජාව දුම්නස දුරු කරමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා මෙන්න මේක තමයි සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාන් වහන්සේ මේ උතුම් දේශනාවේදී මේ විදිහට මේ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ ධම්මානුපස්සනාවේ හට ගැනීම නැතිවීම දකිමින් වාසය කිරීම තමයි විග්‍රහ කරන්නේ. ඒ තමයි සතිපට්ඨාන භාවනාව.
එවගේම මේ සූත්‍ර දේශනාවේදී පින්වත් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලා සතිපට්ඨානය ගැන වගේම සතිපට්ඨාන භාවනාව ගැන වගේම මේ මෙන්න මේ සතිපට්ඨාන භාවනාව වැඩෙන්න හේතු වෙන උපකාර වෙන ප්‍රතිපදාව. එතන බලන්න එහෙම දෙයක්ත් තියෙනවා. සතිපට්ඨාන භාවනාව වඩා ගන්නට උපකාර වෙන ප්‍රතිපදාවක් ගැන මේ දේශනාවේදී කියවෙනවා. එතන බලන්න මේ සතිපට්ඨාන භාවනා කරන්න කැමති කෙනෙකුට කොයිතරම් පහසු කරවනවද භාගතුන් වහන්සේ මේ විදිහට දිගින් දිගට තව තව තෝරලා දෙද්දී. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කුමක්ද කියලා ස්වාමීන් වහන්සේගෙන් අපි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ කොහොමද කියලා අහලා දැනගන්න කැමතියි පින්වත් ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නේ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ නිවන් මග සියති ඉදන් ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියන මේ මනවින් දුක් ක්ෂය කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මීවදයක් වගේ ප්‍රණීත වූ අපට අපේ ජීවිතයට අනුගමනය කිරීමෙන් සැප එළවන්නා වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව හැටියට දේශනා කරන්නේ. එතකොට මේ සියලු ආකාරයෙන් අපේ ජීවිතය තුළ සතිපට්ඨානේ වැඩි යන්න උපකාර වෙන ප්‍රතිපදාව තමයි එහෙමනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම කියලා අපි මේ අනුව අපි සිහියට ගන්න ඕන නේ පින්වත් ස්වාමීන් වහන්සේ. හොඳයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද දවසේත් අපි එහෙමනම් හොඳට තේරුම් ගත්ත මේ සොඳුරු නිවන් මග තුලමයි සතර සතිපට්ඨානේ වැඩෙන්නේ කියලා. ඉතින් මේ දේශනාවෙත් අපූර්වට අවසානයේ සඳහන් වුණා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයමයි කියලා. එතකොට පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ මේ වෙනකොට අද දවසේ වෙනකොට අපි මේ අනනුසුත වර්ගයේ අවසාන සූත්‍ර දේශනා දෙකත් ඒ කතා කළේ භාවනා සූත්‍රයත් විභංග සූත්‍රයත්. එතකොට විභංග සූත්‍රයේදී සතිපට්ඨානය ගැන සතිපට්ඨාන භාවනාව ගැන සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ගැන අපි ශ්‍රවණය කළා. එතකොට අනනුසුත වර්ගයේ තිබ්බ සූත්‍ර දේශනා අනනුසුත වශයෙන් විරාග, විරද්ද, භාවිත, ඒ වගේම සතු, අඤ්ඤා, ඡන්ද, පරිඤ්ඤා, භාවනා විභංග වශයෙන් සූත්‍ර දේශනා 10ක් අපි මේ වෙනකොට කතා කළා මේ සතිපට්ඨාන සංයුත්තේ අනනුසුත වර්ගයේ. මේ සෑම දිනකම මූලික බුද්ධ දේශනාව පිරිසිදු නිර්මල සම්බුදු වදනයි කතා කළේ. සමහර දිනවල අපි සජ්ජහනා කළා පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් පාලියෙන් ස්වාමීන් වහන්සේ සජ්ජහනා කරදී සිංහල අර්ථය අපි තෝරලා දුන්නා ගුරු දෙවියන් වහන්සේගේ පරිවර්තනය. ඉතින් ඒ නිසා පින්වත්නි ශ්‍රද්ධා රූප වහිනී තුලින් සොඳුරු නිවන් මග මේ උතුම් සදහම් කතා බහ තුලින් අපි අග්‍රගන්නේ පිනක් රැස් කරනවා මූලික බුද්ධ දේශනාව සොඳුරු නිවන් මග ගැන කතාබස් කරලා. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේ අද දවසේත් අප රැස් කළව සියලු පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාටමත් අනුමෝදන් කරමු. සම්බුදු සසුනේ, ගෞතම සසුනේ පින් අනුමෝදන් වෙන පොළොවාසි දෙවියන්ගෙන් ඉඳලා අකනිටා බඹලෝ දක්වා වසන සියලු දෙවියෝ මේ තින් පුණ්‍ය ධර්මයන් දැකබලා සතුටු වෙත්වා, සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. ඒ විතරක් නොව පුණ්‍යානුමෝදනා ගන්නට පුළුවන් සියලු පරදත්තූප ජීවීනට ඒ සත්වයනටත් මේ අප දහම් කතා බහින් රැසුණු පින ලැබේවා. එයාගේ පරලෝ ජීවිතයට සැපතක් සැලසේවා, සැපතින් සැපතට පත්වෙත්වා. ඒ විතරක් නොවේ පින්නස් ස්වාමීන් වහන්ස මේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ විදිහට ටික ටික හරි අපිට තෝරගන්නට පුළුවන් වුණේ මේ ජීවිතය අපිට පැවිදි බව ලබා දීලා අපිට ධර්මය කියලා දුන්නු පින්වත් ගුරු දෙවියන් වහන්සේ නිසා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි හැමදාමත් රැස් කරනා පින් අනුමෝදන් වෙත්වා. ලෝකයේ හැම දෙනා වෙත ධර්මයේ රැගෙන එන ශ්‍රද්ධා රූප වාහිනියට, ශ්‍රද්ධා ගුවන් විදුලියට මේ පින් අනුමෝදන් වෙත්වා. කටයුතු කරන හැම දෙනාටම පහසුව සැලසෙත්වා. සුවසේ නිවන් මග, සොඳුරු නිවන් මග ගමන් කරන්නට, සොඳුරු නිවනට පත්වීමෙන් සියලු දුක් නිවා කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.
සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නු භගවතු සාවක සංඝෝති